අපේ තාත්තා තමයි මට මේ ලෝකෙ වැඩියෙන්ම බැලලා තියෙන්නේ. ආ හරිද? මොකද ඔබ හිතන්නේ? පලි ගැනීමේ අදහසක ඉන්නවද? නෑ නෑ. ඒක වයිෆ්ටත් වඩා තාත්තා තමයි බැලලා තියෙන්නේ. ඇත්තටම ඔව්. හා ඕකේ. අපේ තාත්තට පුදුමාකාර ශක්තියක් තියෙනවා. මම මොනවා කරත් ඒක මොකක් හරි අඩුපාඩුවක් හොයනවා. හැබැයි මේ අතරතුර යාමට මේ අවුරුදු ගාණක් තිස්සේ ජීවිතේ දීපු අවවාද ටික එකතු කරාම ඒවා එක කාරණා තුනකට යාමට අරගෙන පෙන්නවා. ඉස්සර තාත්තා කතා කරන්නේ නෑනේ. සීලම පණිවිඩ යවන්නේ අම්මගේ අතේ. හරි හරි හරි. අම්මා තමයි මැදිහත් කරු හැටි. ආ ආ දූතයා. හරි. ඉතින් අම්මාගෙන් එයාට පණිවිඩ යවනවා. හරි. මම පොඩ්ඩක් යාළුවෙගේ පාටියක් ගිහලා එන්නද කියලා අහන්නකෝ අම්මේ. අම්ම යනවා. හරි. අම්ම යනවා. එපා කිව්වා. ඉතින් එහෙම ජීවිතයක් තමයි මගේ උනේ. කොහොම වුණත් ඒ මගේ තාත්තා හරහා ඉගෙන ගත්ත පාඩම් කාරණා තුනකින් මම ඔබට කියන්නම්. වැඩක් තියෙනවා නම් පමණක් මතක තබා ගැනීම ඔබේ වගකීමක් යුතුකමක්. මේ තාත්තා මට කියනවා පුතා කරුණාවන්ත වෙන්න. හැබැයි කාටවත් කරේ නගින්න දෙන්න එපා. විශ්වාස කරන්න. හැබැයි කාටවත් කණෙන් රිංගන්න දෙන්න එපා. එපා. ලද දෙයින් සතුටු වෙන්න පුතා. හැබැයි හම්බ කරන එක නවත්තන්න එපා. මං ඕනනම් තව එක පාරක් කියන්න. අනේ ආයි කියන්න. හිතට වැදුනා නම් කරුණාවන්ත වෙන්න ඒ උනාට හැමෝටම කරේ නගින්න දෙන්න එපා. හා විශ්වාස කරන්න. නමුත් කාටවත් කණින් රිංගන්න දෙන්න එපා. ලද දෙයින් සතුටු වෙන්න හම්බ කරන එක නවත්තන්න එපා කියලා අපේ තාත්තාමට කියලා දීලා තියෙනවා.